දක්ෂින අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා කළුවල් කැඩීමේදී තම නිවාසවලට හානි සිදු වූ බව අඟුලකොළ පැලස ජන්තුර ප්‍රදේශවාසීන් පවසනවා. එම අලාභ හානි වලට නිසිවන්දියක් නොලැබුණු බවට චෝදනා කරමින් එම ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කළා. ගෙවල් වලට හානි වෙච්චට ඇස්තමේන්තු කරලා අවිල්ලා තියෙනවා. පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට රුපියල් 5000යි 10000. තවම අවිල්ලා තියෙනවා 205. 200ක් දින ගානක් තිස්සේ මෙතන මේ උද්ඝෝෂණ පවත්වනවා, එක එක දේවල් කරනවා. නමුත් කිසිම විසඳුමක් පවත්වෙන්නේ නැහැ. අපිට ඇස්තමේන්තු හදලා ආවි කීයේ 175යි 200යි 740 ඔන්න වගේ සුළු. මෙන්න මේ අර පුතාගේ ගෙයි කැඩිලා ගිහිල්ලා 14000 ගානේ අවිල්ලා තියෙනවා. 14000 ගානක් පුළුවන් දෙයක් ඒ වැඩි මාන්නෙමයි. දක්ෂින අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සිදු කළ චීන සමාගම ඉදිරිපිට මෙම විරෝධතාව සිදු කළා. ප්‍රදේශවාසීන් එහි සේවයේ නියුතු චීන ජාතිකයෙකු සිය බහිරට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ආර්.පී. මාරු සම්පත් එහෙම යන්න බෑ. එහෙම ඔයාලට එහෙම වලක් ගන්න බෑ. හරිද? නෑ සර්. අපේ අධිකරණය. එතකොට අපි කියන්නේ කවුරු යන්නේ? ඔයාලගෙන ඔයාලට මීටින් එකක් හෙට සවස් 1ට දීලා තියෙනවා. ප්‍රදේශවාසීන් දක්ෂින අධිවේගී මාර්ගයේ අවහිර කිරීමට සූදානම් වූ අතර එම ස්ථානයට පැමිණි පොලිසිය විරෝධතාව නතර කරන ලෙස දන්වා උසාවි නියෝගයක් ඉදිරිපත් කළා. බලධාරීන් සමග හෙට දිනේදී සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට උපරන්දුවකින් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා.